ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 සමගින් ඔබ හමුවන මම මලින් තිරිමාත. මම රෝෂණී විජේසූරිය මලින් අවධානය තව සොනුසුම් කළ සිරස්තල වෙත. ಅಮೆರಿಕಾನು ಉತ್ತರು ಕೊರಿಯಾನು ನಾಯಕಯಿಂಗಿ ಐತಿಹಾಸಿಕ ಹಮುವ ಸಿಂಗಾಪುರ್ವೇದಿ ಕೊರಿಯಾನು ಅರ್ಧ ದ್ವೀಪಯ ನ್ಯಾಷ್ಟಿಕ ಅವಿವಲಿನ್ ತೊರಕಿರೀಮಟ ಏಕಂಗತಾವಯ ಯಹಪಾಲನ ರಜೆ ಅಮಾತ್ಯ ಮಂಡಳಿಯ ತವತ್ ಇಹಲಟ ನವ ರಾಜ್ಯ ಅಮಾತ್ಯವರುನ್ ದೆದಿನಿಕು ಸಹ ನಿಯೋಜ್ಯಮತಿವರು ಪಸ್ದಿನಕು ದಿವುರುಂದೆ ರಾಜ್ಯ ಅಮತಿ ಸುಜೀವ ಗೆನ ಜವಿಪೆನ್ ತವತ್ ಹೆಲಿದರವ್ವ ಸುಜೀವ ಸೇನಸಿಂಗ ಮಾತ್ಯ ಈಯ ಕೇಪು ಅದ ವೆನಸ್ ಕರ್ನ ಅದ ಕೇಪು ಅಹೆಟ ವೆನಸ್ ಕರ್ನ ಲಕ್ಷ 33 ನೇಮೆ ಚೆಕ್ 33 ಕ ಅರನ್ ತಿಯೆ ಪುದ್ಗಲೇಕುಟ ಪಹರ ದೀಮಕ್ ಸಂಬಂಧಯೆನ್ ರಜೆಯ ರೂಪವಾಹಿನಿ ನಾಲಿಕಾವಕ ನಿವೇದಕೇಕು ಅತ್ ಅಡಂಗುವಟ ಉಡಪಲಾತ ಪ್ರಾದೇಶಿಕ ಸಭಾವೇ ಗೆಟುಮಕ್ ದೆದಿನಿ ಕುರುಹಲ್ ಗತ ಕಿರಿ අපේ මුල්ම අවධානය අද දවසේ පුවතට. දවසේ පුවත. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව අද සිංගප්පූරුවේදී පැවැත්ුණා. මෙය ඉතිහාසගත වන්නේ දුරේ රැඳී සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙකු අතර සිදු වූ ප්‍රථම හමුව ලෙසයි. अमेरिकन जनाधिपति डोनाल्ड ट्रंप सह उत्तर कोरियानु नायक किम जोंग उन अतर ऐतिहासिक हमुव सिंगापुर वेलावेन अद उदयसन नवेट सेंतोसा दिवेने कपेला होटलेदी आरंभ उना वसर गणनावक पुरा राजतांत्रिक मट्टमिन पेवती हेल हैप्पी मेन्म दिरटे नायकिन अतर कीपवरक हुमारु वाग प्रहारवलिन अनतुरुव डोनाल्ड ट्रंप सह किम जोंग उन सियलु हित अमनापकम पसिकला अतट अतदुन अवस्थावाई मे අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පළමුව පැවැත්ුණේ පුද්ගලික මට්ටමේ සාකච්ඡාවක්. විනාඩි 50ක කාලයක් පැවති අදාළ සාකච්ඡා සඳහා මාධ්‍යවේදීන්ටද ආරාධනා කර තිබුව අතර එහිදී ඇමරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී දෙරට අතර ඉතා යහපත් සම්බන්ධතාවක් පැවැත්විය හැකි බවට නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි බවයි. මෙම අවස්ථාව කරා පැමිණි ගමන ඉතා දුෂ්කර වුවද ඒ සියල්ල පසුකලා මෙවැනි හමුවක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා සිය සතුට පළ කළා. එම හමුවෙන් අනතුරුව දෙරටේ නායකින් ප්‍රමුඛ නියෝජිත හමුව පැවැත්ුණා. දිවා භෝජන සංග්‍රහය පැවැත්ුණේ පැයකට අධික කාලයක් පැවති එම සාකච්ඡා වටේන් පසුයි. භෝජන සංග්‍රහයෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා සහ ඇමරිකානු ජනපතිවරයා කපෙලා හෝටලේ කෙටි සංචාරයකට එක් වූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කිම් ජොන් උන්ට බීස්ට් ලෙස හැඳින්වෙන සිය නිල රථය දැක බලා ගැනීමටද අවස්ථාව ලබා දුන්නා. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර ඓතිහාසික ලියවිල්ලට අත්සන් තැබුණේ ඉන් අනතුරුවයි. කොරියානු අර්ධද්වීපයේ නෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට දෙරටේ නායකයින් එක්ව කටයුතු කරන බවට මෙමගින් එකඟතාවය පළ කර තිබෙනවා. හමු අවසන් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කපෙලා හෝටලේ නික්ම ගිය අතර පස්වරු 4ට ඇමරිකානු ජනපතිවරයා මාධ්‍ය අමතා සිය අදහස් පළ කළා. The past does not have to define the future. Yesterday's conflict does not have to be tomorrow's war. And as history has proven over and over again, adversaries can indeed become friends. Chairman Kim and I just signed a joint statement in which he reaffirmed his unwavering commitment to complete denuclearization of the Korean Peninsula. We dream of a future where all Koreans can live together in harmony. This bright future, it's within our reach. නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 5 දෙනෙක් අද දිවුරුම් දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ එම දිවුරුම් දීම් සිදු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරී මහතා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. එම අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ ජෝන් අමරතුංග මහතායි.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරේදී රුම් දුන්නා. පළනි දිගම්බර මහතා එම විෂයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයායි. පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරු මහතා දිරුම් දුන්නා. ගම්පහ දිස්ත්‍රික්කයම නියෝජනය කරන එඩ්වඩ් ගුණසේකර මහතා දිරුම් දුන්නේ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නා. නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා වී සිටි එක්සත් ජනතා නිදහස් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා දිරුම් දුන්නේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට අත්සන් කළ දේ සදහවන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවට නොපැමිණි වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සඳහන මන්ත්‍රී කාදේ මස්තාන් මහතා නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. අද දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමග වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 22ක් දක්වා ඉහළ යන අතර නව නියෝජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනා සමගින් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණනද 22ක් දක්වා ඉහළ යනවා. ඔබතුමාලා පොඩ්ඩක් මේක බරක් විදියට දකින්න එපා. මේ අමාත්‍යාංශ දූර 10ක නියෝජ්‍ය අමාත්‍යවරු හිටියේ නෑ 16 දෙනෙක් අස්වීම හරහා. ඒ පුරප්පාඩු පෙරව මිසක් අලුතෙන් ඇමතිකම් පෙරවෙන සුදුසුන්ට සුදුසු තැන දුන්න අවස්ථාවක් විදියට ඔබතුමාලා මේක දැක්කොත් හොඳයි. මම මේ මම ගැන මේ කතා කරන්නේ. නිකන් මෙච්චර කාලයක් ගියාද මේක දකින්න ඇමතුණා. නෑ නෑ මේව ගැටලු දුන්නා. යහපාලන ආණ්ඩුවක් ඉඳන් UNP ට සියල්ලක්ම අයිති කරගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අර 16 දෙනාගේ පුරප්පාඩු ඇති වුණ අවස්ථාවේ තමයි නිවැරදි කිරීම කරන්න ගමතුණාට අවස්ථාව උදා වුණේ. මම දැන් අපි දැන් පහුගිය කාලේ දිගින් දිගටම අග්‍රාමාත්‍ය විවේචනය කර පිරිස් වලට මෙතනදී නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යකම් හම්බිලා නෑ නෑ ඒක වැරදි කතාව. එහෙම නෑ මේ මේ අතර විවේචනය කරපු අයත් ඉන්නවා නොකරපු අයත් ඉන්නවා. මෙච්චර කාලයක් තිබිච්ච පසුපෙළ විප්ලවයේ මෙතනින් අවසන් වෙන්නේ නෑ. පසුපෙළ කවුරුවත් තනතුරු ඉල්ලගෙන විප්ලව කරුවේ නෑ. නව පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන්ද අදහස් පළ කළා. ඔක්කොම ওই විදියට ගන්න පුළුවන්. එහෙම නෙමේ. අපි තරුණ මන්ත්‍රීවරුන්ට තව අවස්ථාවක් දුන්නා. අසපල මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ විරෝධතාව දක්වන හින්දාද මේ මන්ත්‍රී? නෑ නෑ නෑ. යම් පදනමක් කුඩ ජේෂ්ඨත්වයේ මත දීලා තියෙන කොටසකට තව කොටසකට පාර්ලිමේන්තුවේ පර්ෆෝම් කරන එක අනුව දීලා තියෙනවා. තවත් කොටසකට ඉදිරි කාලෙත් තව එකක් දෙකක් තියෙනවා කියලා දෙනවා. එහෙම වුණොත් ඒකත් ඒ අනුව බලලා දෙයි. ඒ කියන්නේ තව මන්ත්‍රීවරු ඉන්නවා. තවත් වේකන්සීස් දෙකක් තිබුණා ඉතුරු වෙලා. හින්දු කලාචාර ඩෙපියුටි මිනිස්ටර් හේතියට ඒ ආගමික සම්බන්ධ ඕනම ආගමික මැතිමතික දෙනකොට ඒ ආගමික සම්බන්ධ කටයුතු රටේ කරන්න පුළුවන් ශක්තිය දැනුම තියෙන කෙනෙක්පත් කරොත්තර හොඳ ඒ සම්බන්ධ කතා කරන්න පුළුවන්. තවත් ආගමකට තවත් ආගමක් දෙනකොට මේ රටේ තියෙන ප්‍රශ්නේ පහුගිය දවසේ වෙච්ච ප්‍රශ්න දිහා ඔක්කොම කල්පනා කරලා බලනකොට මේක තවත් නැති ප්‍රශ්නයක් ඇති වෙයිද කියන පොඩි සැකයක් දැනටම ටෙලිෆෝන් කෝල් එනවා. ඒ නිසා ඒ සම්බන්ධව නැවත පරීක්ෂා කරලා බලන එක යෝග්‍යයක් කියලා මම හිතනවා. එයාත් අපහසුතාවටපත් වෙයි, රටේ ඒ ආගමික ජනතාවත් අපහසුතාවටපත් වෙයි කියලා මම හිතනවා. අගමැතිතුමාට බැරි නිසා, මුදල් ඇමැතිතුමාට බැරි නිසා, තව රාජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු ටිකක් පත් කරගත්තොත් වැඩේ පුණුවන් කියලා හිතනවා. ඒිනු සිදුවෙන්නේ රටේ වියදම තව තවත් වැඩි වෙලා ජනතාව පීඩාවට පත් වෙන එක විතරයි. මැතිවර ප්‍රකාශයෙන් ප්‍රකාශයට පත් කළ සීමාවන් ඉක්මවා ගිහිල්ලා රජයේ හිත අවිනීත ලෙස තනතුරු වරප්‍රසාද ලබා දීලා ආණ්ඩුව පවත්වා ගැනීම උත්සාහයක් දරනවා. රටේ ජනතාවගෙන් ආණ්ඩුව කොන් වෙනකොට පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කඩාවැටීම වළක්වන්න තමයි නියෝජ්‍ය ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දෙන්න උත්සාහ කරන්නේ. මේ රටේ තියෙන ප්‍රශ්නේ අලුත් ඇමතිවරුද? රටේ ජනතාවට එදා වේල කන්න බැරුව ඉන්න යුගයක ජීවන වියදම දවසෙන් දවස අහස උසට ගමන් කරත් රාජ්‍ය වේදම තවත් වැඩි කරන්න උත්සාහ කරනවා. මේවා තමයි නාස්තිකාර වියදම්. ආණ්ඩුව ණයගන්නේ මේ ඇමතිවරුන්ව මන්ත්‍රීවරුන්ව රජය සතුටු කරන්න. දැන් බලන්න අධීක්ෂණ මන්ත්‍රීවරු කියලා ලක්ෂ දෙකක් දෙනවා. මේ පිළිඹිඹු කරන්නේ රජය ඇතුලේ තියෙන අර්බුදය. පසුපෙළ මන්ත්‍රීවරුන් සතුටු කිරීමේ අරමුණෙන් තමයි ආණ්ඩුව ඇමති දුර ලබා දෙන්නේ. හැබැයි අපි ආණ්ඩුව අවධාරණය කරන්න කැමති රජය සතුටු කළ යුත්තේ මහජනතාව මිසක් පසුපෙළ මන්ත්‍රීවරු නෙවෙයි. භූමි තෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 70 දක්වා පහළ දැමීමට අද රැසූ කැබිනට් මණ්ඩලයේදී එකඟතාව පළ වී තිබෙනවා. එම හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ විශේෂ බහර අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා මේ අදහස් පළ කළා. භූමි තෙල්
පිළිබඳව සාකච්ඡා වුණා. ඒ සම්බන්ධ වාද විවාද වුණා. දීවර ඇමතුමා කිව්වා මොකද මේ දීවරය බලාපොරොත්තු වෙන්නේ මේ සානාධාර නෙවෙයි සාධාරණ මිල කියලා කිව්වා. එච්චරමද කියන්න තියෙන්නේ. ඉතින් ආගන්න යත්. අද මම කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කරා රුපියල් 70ට ලාම්බු තෙල් ලබා දෙන්න. නමුත් ඒව අවභාවිතයේ වෙනවා. නැත්තම් වෙනත් කාරණා සඳහා මේ සානාධාරය යොදා ගන්නවා. ඒක වළක්වන්න නැංගුරම් පොළවල් වලට ඒ වගේම දීවර තොටු පොළවල් වලට ලාම්බු තෙල් සඳහා වෙනම ඉන්ධන පිරිවුම් මල් ලබා දෙන්න කියන එකත් යෝජනා කරා. ඒකට එකඟ වුණා අමාත්‍ය මණ්ඩලය. අපි බලාපොරොත්තු වෙනවා තෙල් ඇමතුමාගෙන් වර්ණයේ යොදපු තෙලක් ඒ දීවරින්ටම වෙන්ගුණු දීවර ඉන්ධන පිරිවුම් මල් වලින් ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් අපි ඉදිරියේදී ඇති කරනවා. ඒ කියන්නේ ඇමතුමා අද රාත්‍රියේ ඉඳලා ඇමතුමා මේ 70 මුළු ලංකාව. ඕ දැන් සම්මතයි. දැන් සම්මතයි. කෙසේ වෙතත් මෙම තීරණයට එකඟ නොවන බව දීවර සංගම් පවසනවා. කැබිනට් එකේ ඒගොල්ලන් ගන්න තීන්දුව වලට අපි එකඟ නැහැ. අපි ඉල්ලන්නේ සියලුම දීවරින් වෙනුවෙන් ලාම්පු තෙල් රුපියල් 44ටත් ඩීසල් රුපියල් 95ටත් ලබා දෙන්න කියන යෝජනාව විතරයි. ඊට එහාට අපේ කිසිම යෝජනාවක් නැහැ. ඔබතුමා මේ ඔබතුමාගේ කැබිනට් එකේ කතා කරන්න. කරුණාකරලා ඔබේ තීන්දුව తీරන ගන්න. එහෙම නැති වුණොත් නුදුරේදීම ඔය ඇමතිකම් දාලා යන්න. අපි පාරට බහිනවා. මෙතෙක් කල් දීවරේන්ට ආදායම් බද්දක් යොමු කරේ නැහැ. අනේ දැන් ආදායම් බදු ලිපිකණු එන්න පටන් ගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි දීවරේන්ට දැන් අර එක් එක් බැංකුවල දාලා තියෙන වෙනම සෙන්ටර් හෙඩ් ඔෆිස් දාලා තියෙනවා. දීවරේන් වෙනුවෙන් මොකද බැංකු ණය අරගත්තු දීවරය. දැන් මේ මාසෙක කාලේ රස්සාව නැහැ. මෙහෙම වුණොත් මේ ණය ගෙවා ගන්න බැරි වෙලා මොන ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වේද? පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව මාධ්‍යවේදී මහේෂ් නිශාංක කඩුවත පොලිසිය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. සකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ හෙට දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. වත්තල ඉඩේරමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදු වී ඇත්තේ පසුගිය නවවැනිදා රාත්‍රී 7:30ට පමණ. පහර කෑමට ලක් වූ 33 හැවිරිදි වසන්ත ලියනගේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙක්. සිද්ධිය වූ දින ඔහු සාදයකට යමින් සිටින අතරතුර ඉඩේරමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ සුපිරි වෙළඳසැලේදී මාධ්‍යවේදී මහේෂ් නිස්සංක ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා හමු වී තිබෙනවා. මහේෂ් කියන පුද්ගලයා රූපවාහිනියට මගේ නමට හරි නැති ගොඩක් දේවල් කියලා පතුරලා තියෙන දේවල් පැත්තට ඒ ලායි කැත වැඩ කරන්න එපා පිරිමික් වගේ ඇසිරෙනවා කියලා මම කිව්වා. මම යන්න යනකොට අරකට තට්ටු කරලා පොත්තු දෙන්න කියලා මොනවද කිව්වේ අනම් මලන් කියලා මට ඒක පාට පාරක් ගිහුවා. මට දැන් මුකුත් කරගන්න දෙයක් නැහැ ඒගොල්ලෝ ගහන. මම ඒ කෙනෙක් පල්ලගෙන බිමට වැටුණා. තල්ලු කරගෙන ගියා. බිමට වැටිච්ච වෙලාවේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ යාළුවෙක් බේරන්න හද දින යවත් තල්ලු කරලා යාට ගහලා මේ මිනිස්සු ඇවිල්ලා පිටිපස්සෙන් මගේ පිටට ඉන්න කින්සකින් යනවා. කවුදන්නේ? ඒ මහේෂ් කියන පුද්ගලයා. ඉතින් මට නම් පණ නැතු වගේ ගියා. ඇන්න පාත් එයා පීආරගෙන අනිත් අයට කලින්ම කෑකක හිටියා. යාළුවත් මාව අරගෙන ගිහින් වාහනේට දැම්මා. එහෙනම් ඊට පස්සේ මම හොස්පිටලයිස් කරා. ජෙනරල් හොස්පිටල් එකේ ICU එකේ දවස් දෙකක් ඉඳලා තමයි වඩ එකට දාලා තියෙන්නේ. මෙම පහරදීම සම්බන්ධව කඩවත පොලිසියට පැමිණිලි කළත් ඔවුන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බවට පහර කෑමට ලක් වූ වසන්තගේ පාර්ශවය චෝදනා කරනවා. ඔයි මාධ්‍යවේදියා මහේෂ් නිශාංක හැංගිලා හිටියා. පොලිසියෙන් හොයන්න ගියාම කිව්වලු නැහැ කියලා. කඩවත පොලිසිය ඇන්ටිය ලියන වෙලාවේ අර මාධ්‍යවේදියාගේ පැත්ත අරගත්ත මිසක් මේ අසාධ්‍යයෙන් ස්පිතාලේ ඉන්න මගේ දරුවගේ පැත්ත ගත්තේ නැහැ. සාක්ෂිකාරය දෙන්නට කිව්වා. දානා කූඩුවට බොරු කියන්න එපා. පීන්නේ මේ ඇල්ල තියෙන්නේ මේ ගලක් ඇනිලා තියෙන්නේ පොර බදද්දි අපිට ස්පිතාලේ නෙත් කිව්වා කියලා බොරුත් කිව්වා. සෙනසුරාදා මගේ මෙයට රෑ හතමාලට පීයෙන් යනපු එක ඔය මාධ්‍යවේදියා ඔය මහේස් ඉරිදා සජීවී වැඩසටහනක් කරා. එතකොටත් ඒගලන් අත්අඩංගුවට අරන් තිබුණේ නැහැ. දැන් අද මම ගියා පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පතිතුමා හම්බෙන්න. නියෝජ්‍ය පොලිස්පතිතුමා තමයි ඒ වෙලාවේ මම ඉන්න තැන්දිම කඩවත පොලිසියට කතා කරලා මේ පීයනු මේ කේස් එකේ කෝ මේ මාධ්‍යවේදියා නිසංක එයාව අත්අඩංගුවට ගත්තද ඔයගොල්ලෝ කියලා. මට ඉන්නේ එකම පුතයි. ඒ හින්දා මගේ දරුවට සම්බන්ධයෙන් පිටින් එන්නම ඕනේ. මෙම සිදුවීම සම්බන්ධව මාධ්‍යවේදී මහේෂ් නිශාංකගේ ඉල්ලීම පරිදි බව පවසමින් ඔහුගේ මිතුරෙකු Facebook සටහනක් තබා තිබෙනවා. එහි දැක්වෙන්නේ මාධ්‍යවේදී මහේෂ් නිශාංකගේ දරුවා බලහත්කාරයෙන් පැහැර ගැනීමට උත්සාහ කළ පිරිසක් අතර සිටි පුද්ගලයෙකුට මෝටර් රථයේ තිබුණු ස්කෘපුණියනකින් ප්‍රහාරයක් එල්ල කළ බවටයි. කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර පොරබැදීමකදී ගලක වැදීමෙන් ඔහුට තුවාල සිදු වී ඇති බව පොලිසිය වසන්තගේ මවට පවසා තිබුණා. නමුත් එම තුවාල සිදු වී ඇත්තේ තියුණු ආයුධයක් වැදීමෙන් බවට පහර කෑමට ලක් වූ වසන්ත නේවාසිකව ප්‍රතිකාර ලබන ජාතික රෝහලේ ප්‍රකාශිකාවක අප වෙත පැවසුවා. මෙම පහරදීම සම්බන්ධව මාධ්‍යවේදී මහේෂ් නිශාංක ඔහුගේ දරු දෙදෙනාද සමග නීතිඥ කුමාර්ගෙන් අද කඩවත පොලිසියට බහර වීමෙන් පසු අත්අඩංගුවට ගෙනුණා. අනතුරුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේෂ් නිස්සංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර බාල පුත්‍රයා රුපියල් 1000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරියා. අවශ්‍යතාවය තිබෙන දේවා කරගත්ත දැන් ඊට එහා ගන්න එපා. හරිද?
නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධනය කෙරුණු කොළඹ නගරයේ බේරේවැව නැගෙනහිර යුරු සංරක්ෂණය හා රේකිය උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද සිදු කෙරුණා. කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මෙම වැඩසටහනට වැයවුණු මුදල රුපියල් මිලියන 600ක්. ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බේරේවැවේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියද කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. මෙම අවස්ථාවට අමාත්‍ය පාට්ලි චම්පික රණවක සහ අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කියවන තිබුණා ඔක්කොම කුණු බේරේ බොක්කට කියලා. ඇත්තටම කොළඹ නගරයේ තිබිච්ච අපජලය මලාපවහන මේ සියල්ලම ආවේ බේරේට. ඒ වගේම මේ බේරේ වැව වටේට අපේ කොළඹ නගරයේ ජීවත් වෙච්ච අන්ත දුක්ඛිත අපේ දුකී ජනතාව අතිවිශාල ප්‍රමාණයක් පදිංචි වෙලා හිටියා. ඉතින් අද අපි මේ බේරේ වටේ හිටපු ජනතාව කිසිම විරෝධයකින් තොරව, පෙළපාලි වලින් තොරව, පැහැර ගැනීම් වලින් තොරව, බලහත්කාරයෙන් තොරව මේ පවුල් 350ම අපි නිසි නිවස්නයන්වල දෙමඩකොඩ ප්‍රදේශයේ උදා වෙන නව නගරේ අපි පදිංචි කරලා තියෙනවා. බේරේ වැව පිළිබඳව මම හිතන්නේ මේ ජලය පිළිබඳව අපි කවුරුත් දන්නවා. අවට පරිසරය මොනතරම් පාරිසරික වශයෙන් තිබුණු තත්ත්වයන්වලදී ජනතාවට සෞඛ්‍ය වශයෙන් පාරිසරික වශයෙන් මුහුණ පාන්න සිදුවෙන තත්ත්වයන් කොතෙක්ද කියන එක අපි සියලු අංශ පිළිබඳව සැලකිල්ල යොමු කරලා මේ කරන ලද ව්‍යාපෘතිය පිළිබඳව සතුටු වෙන්න ඕනේ. ඉතාම සාර්ථක ව්‍යාපෘතියක්. අපි අද මේක විවෘත කෙරුවේ රජයෙන් සත පහක්වත් වියදම් කරන්නේ නැතුව. ඉස්සරනම් මේ වගේ ව්‍යාපෘතියක් වියදම් කරන්න මොනතරම් වියදමක් රජයේ දරනවද කියන එක අපි දන්නවා. මේ වගේ ව්‍යාපෘති කලින් විවෘත කරපු අවස්ථාවන්වල මෙවැනි දේවල් වලදී රජය අවශ්‍ය දෙයට පමණක් මුදල් වැය කිරීමත් මුල්ලේ කල්පනාකරණයේදී බොහොම පැහැදිලි ලෙස අනවශ්‍ය විදිහට මුදල් වැය කරන්නේ නැතුව අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් වැය කරලා මේ ඉතාම වැදගත් ව්‍යාපෘතියක් අද අපිට විවෘත කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. ශ්‍රී ලංකාව අත්සන් තැබූ සිංගප්පූරු වෙළඳ ගිවිසුමට අදාළ වන බදු 52ක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇත්තේ එම වෙළඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමෙන්. මේ තියෙන්නේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම ජනවාරි 22 අත්සන් කරනවා. මං කැට තියලා කියනවා කැබිනට් මණ්ඩලයේ කැමැතිවරයෙක්වත් මේක කියවලා නැහැ. මේ ගිවිසුම නීති විරෝධී වෙන කාරණා කීපයකුත් මේ ගිවිසුම ඇතුලේ තියෙනවා. වගන්ති ගණනාවක් සඳහන් කරනවා ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු 50ක් ආරක්ෂණ පියවර 50ක් මේකට අනුගත කරගන්නවා කියලා. ජනවාරි 23 අත්සන් කරනකොට මේ ගිවිසුම එහෙම 50ක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. හන්දි ගානේ පෙට්ටි කඩ දාගෙන කෑම විකුණන කෙනෙකුට උනත් ඇවිල්ලා ලංකාවේ පෙට්ටි කඩයක් දාලා කෑම විකුණන්න පුළුවන්. උසෙන් බෝල්ට් එක දුවන්න අපේ ගමේ ඉන්න පුංචි බණ්ඩයට එන්න කිව්වා වගේ. අඩුම තරමේ ලංකාවේ නිලධාරීන් මේ ගිවිසුමේ බලපෑම මොනවද කියලා දන්නේ නැහැ. ඔබ දන්නවා අපේ රටේ කුණු ටික දාගන්න තැනක් නැතුව අපි දුක් විඳිනවා. හැබැයි මේ ගිවිසුම අනුව අපදව්‍ය වර්ග 64ක් අපි හඳුනාගත්තේවා තියෙනවා. බදු නිදහස්ව ලංකාවට එවන්න පුළුවන්. කොණ්ඩේ කපනකොට අර වැටෙන කෙස් ටික, ටිෂු පේපර් එක, නගර සභාවල කුණු, වැසකිලි වලවල ගොඩ දාන ඒවා සහ රෝහල් වල අපද්‍රව්‍ය සම්පූර්ණ මෙහාට එවන්න පුළුවන්. බදු නිදහස්ව එතෙන් සිට ලංකාව ආසියාවේ කුණු කොට බවට පත් කර ගැනීමේ ඌමනාවත් මේ ගිවිසුම ඇතුලේ දැන් ඉඩ හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගිවිසුමේ සහ ලනාගතේ බදු ඉවත් කිරීමට ඉඩ තියලා වී වලට ගහලා තියෙන බද්ද ඉවත් කරන කොහොමද වැඩේ? හාන්සි වෙලා ඉන්න ගොවියා කුඹුරෙම මියැදෙන්න හදන වැඩකට මේ ගිවිසුම් පත් කරනවා. IT ඉන්ඩස්ට්‍රි එකේ සියලුම ඉංජිනේරුවන්ගේ සිට ඔෆිස් ඇසිස්ටන්ට් දක්වා සියලු දෙනා ගෙන්වන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව නෑ කියලා කියන්න හැදුවට මේ ගිවිසුමේ වගන්තියක් අපි කියනවා 17-12. මේක කියන මේ ගිවිසුමේ ඩියුරේෂන් එක පිළිබඳව නොදන්නා දීර්ඝ කාලයක් දක්වා අවසන් වෙන්නේ නැහැ. දැන් මේකෙන් එළියට එන්න නම් පාර්ලිමේන්තුවේදී මේක පරාජය කරන්න ඕනේ. මෙතර එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයටද වසන්ත සමරසිංහ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මම ජනතා විමුක්ති පෙරමුණට කියන්න කැමති නඩු කියලා නම් ගුණරත්නලා නවත්තන්න බෑ. නඩු දැම්මොතින් බඩු තියෙනවා. ඉතින් මෛත්‍රී ගුණරත්න මහත්තයා මෙන්න බඩු ගීගේ උසාවිය යනකන් ඉන්න ඕනේ නැහැ නේ. දාන්නකො රටට පෙන්නන්න. ඉවරයි. මේ මෙම් බඩු තියෙනවා උසාවියෙන් බේරගන්න නෙමෙයි අපි දාන්නේ. අපි දැනුත් කියනවා ඔය සමහර පක්ෂවල ඉන්න පුද්ගලයන් සම්බන්ධයෙන් දැනුත් තොරතුරු වෙනවා. සුජීව සේනසිංහ මහත්තයා ඊයේ කියපු අද වෙනස් කරනවා, අද කියපු හෙට වෙනස් කරනවා. ලක්ෂ 33 නෙමෙයි චෙක් 33ක් අරන් තියෙන්නේ. ඇලෝසියස් ගේ නඩුව 29 වෙනිදා ගන්නකොට තව කට්ටියක් අහු වෙනවා චෙක් මාරු කරගත්තා. එක්සත් ජාතික පක්ෂයේ වෙන්ද ඉන්න නායකයෝ පිටසක් ඉන්නවා, චෙක්ස් account වලට ආපු කට්ටිය ඉන්නවා, චෙක්ස් මාරු කරගත්තා ඉන්නවා. ඒකාබද්ධ කට්ටිය ඉන්නවා. ඒ නිසා මේ කොන්ත්‍රාත්තයක් කරන මෛත්‍රී ගුණරත්න මහත්තයා කියන්න දෙන්නේ උසාවියට ඇවිල්ලා සමාව ගන්න ලෑස්ති වෙන්න බෑ නම් මිලියන 500 දැම්ම ලෑස්ති කරගන්න තමයි තියෙන්නේ. දැන් සල්ලි ගත්තේ කවුද විශේෂාංගය?
ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් බව කියන 118 දිනක පිළිබඳ කතාබහ කරලියට පැමිණීමෙන් පසු දෙදෙනෙකු තමන් මුදල්ගත් බව ප්‍රසිද්ධියම ප්‍රකාශ කළ අතර සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මුදල්ගත් බව අනාවරණය වුණා. මුදල් නොගත් බව ඊයේ වන විට ප්‍රකාශ කළ පිරිස 79ක්. එසේනම් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් ඉතිරි 115 දෙනා කවුද? තම සතයක්වත් ওই තැන්වලින් අපි ලබා ගෙනත් නැහැ. අපි ලබා ගන්නෙත් නැහැ. ඇලෝෂියස්ගේ සල්ලි ගත්ත ප්‍රශ්න තියෙනවනේ. අපි අත්තන් හරි පිරිසුදුයි. අපිට ඔකට සම්බන්ධයක් නැහැ. අපිට සම්බන්ධ වෙන ඕනකමක් තිබුණෙත් නැහැ. අපි වගේ පලාතක අපි වගේ මන්ත්‍රීවරුන්ට 110ක් නෙමෙයි ලක්ෂයක්වත් දෙන්න හේවුන් එන්නෙත් නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා අතරින් තමන් මුදල් ලබා නොගත් බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ගණන 82ක්. 118 160 ඉන්නුන් ඉන්නවනම් අල්ලගෙන උන් හිරේ දාපල්ලා. හැබැයි උන්ට ඉස්සල්ලා මේ මහා හොරකමේ මහා මොලකරු වෙච්ච අර්ජුන මහේන්ද්‍රන්ට උදව් කරපු අගමැතිතුමා සම්බන්ධව මොකද කරන ක්‍රියාමාර්ගය? දයසේ ජයසේකර මහත්තයා ඇයි පහක් ගිහිලා කට උත්තර දෙනවා. දැන් හෙට අනිත් දරනකොට තව ආයයයි. ඉතින් මේක මේ ඇද රොටිය වගේ වඩා ඉන්නෝනේ නේ. කරුණාකරලා මේ නන්ට ගැලියට දාන්න. මහලොකු සුද්ධාන්ත වේගයේ කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුටත් බඳුන් කරේ සල්ලි ගත්තා කියලා චෝදනාව එල්ල වුණා. ජනතා විමුක්තිට දැන් චෝදනා නගලා ඒ කට්ටිය සුදු සළු පිළි අඳ ගන්න සූදානම් වෙනවා. ඒ මනි දොස් වෙන්න පුළුවන් කමක් නැහැ. 118ක් ඉන්නවා කියනවා, 168ක් ඉන්නවා කියනවා, 150ක් ඉන්නවා කියනවා. කීයක් ඉන්නවා කිව්වත් මේ මුදල් මංකොල්ල කාලා තියෙන බහුතරයක් පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු සහ කෝප් කමිටු සමාජිකයෝ. සුජීව සේරසිංහල සුදු පිරුවට ඇඳගෙන තමන් හැර මේ රටේ අනිත් සිරු දෙනාම හොරු කියලා අවලාද ගහලා මේ මිනිස්සුන්ගේ දේශපාලන ජීවිත විනාශ කරන්න කටමැත දොඩවපු අයියලා අද මුළු සර්වාංගෙම නිර්වස්ත්‍රව එළියට දාගෙන ඉන්නවා දේශපාලන වශයෙන් හෙළුව පේන විදිහට. මේ ආණ්ඩුව කෙටි කාලයක් ඇතුළත ඔප්පු කරලා පෙන්නවා පට්ට හොරු කවුද කම්බ හොරු කවුද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බැඳුම් කර හොරකම දැනගෙන චෙක්පත් ගත්තා නම් ඒක වැරදි. ඊගාට මන්ත්‍රීවරු මේක චෝදනා කර ගන්න නම් අරයා නරකයි මම හොඳයි වගේ එකක්. ඒකත් මම හිතන්නේ ඇත්තට හොඳ තත්ත්වයක් රටට කියලා. 118 කවුද කියන කාරණය දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා අනිවාර්යෙන් මේ CID එකට කියලා තිබිය යුතුයි. එතුමා දැක්කා නම් එතුමා කියවුවා නම් මේ නිසා එන්නේ මේ මගඩි වැඩපිළිවෙල එළියට එන්න ඕන. අපි දැක්ක පසුගිය දවසක රාජ්‍යමතිවරයෙක් කියනවා ගත්තු මුදල පිනට දෙන්න ලෑස්තිය කියලා. මේක මහා විහිළුවක් මිත්‍රවරුනි. තමුන්නාන්සලා දන්නවා මේ මහ ජනතාවගේ දීපල කොල්ල කෑම මෙලවත් පළ දෙන පරිලෝදිත් පළ දෙන මහා අකුසල කර්මයක්. පසුගිය වසර තුන තුළ ණය වාරික සහ පොලී ගෙවීමට ප්‍රමාණයටත් වඩා රජයට ආදායම් ලැබී ඇති ජනතාව පීඩාවට පත් කරමින් ලබාගත් බදු හේතුවෙන් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි ආර්ථික පර්යේෂණ එකකේ කොළඹදී අද පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරුණා. ඊළඟ රජයේ යටතේ මේ බදු බර 120%කින් අඩු කරන බව හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශය නිකුත් කරපු වේලේ පටන් භූමි තෙල් ගෑවුණ ගැරන්ටි රෑනක් ලෙසින් සියලු දෙනා අද මහා දෙවන්ත කලබලයකට පත් වෙලා තියෙනවා. ඊළඟට කියනවා ලෝ ලොකුම නායකන්ද හැදු මහින්ද බදු බර අඩු කරන්න කතා කිරීම විහිළුවක්. විපත් මගේ නිර්මාතෘවරයා වන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවදුරටත් රට විපතට ඇදගෙන යාම සඳහා වෙන ප්‍රකාශයක් තමයි මේ කරන්නේ. 2015-16 කියන වර්ෂවල දේශීය විදේශීය ණය වාරිකා පොලී ගෙවන්න රජයේ ආදායම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර තියෙනවා. රජයේ ආදායම වැඩි වෙලා තියෙනවා කියන්නේ හූරලා බදු වරන් තියෙනවා. එතකොට රට උගස් කළා. ගිනි පොලියට ණය ගැනීම පිළිබඳ ලෝක වාර්තාව හිමි වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබන වර්ෂයේ මේ තවත් වැඩි වෙනවා. ජනාධිපතිතුමාවත් කැබිනට් මණ්ඩලයටත් මුලා කරමින් නොමග යවන සුළු සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් තමයි ඒ සියල්ල කරන්නේ. හරියට සිංගප්පූරු ගිවිසුම ඉවිසුමට ඇමතිවරු 13 දෙනෙක් විවිධ සංශෝධන ඉදිරිපත් කරන්න කියලා තිබෙනවා වගකීමකි. ඒ සංශෝධන ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ නැතුව ගිවිසුම අත්සන් කළා තියෙනවා. දියුගුණසේකර මැතිතුමා කියනවා අපේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ මේක තමයි අඳුරුම යුගය. ගරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා මේක දැන් ශ්‍රී ලංකා පර්පෙචුවල් ට්‍රෙෂරිස් පාර්ලිමේන්තුවේ බවට පත් වෙලා තියෙනවා. මේක මහා පවක්. දැන් මේ සියල්ලක්ම සම්බන්ධ වරද බවරන්නේ මාධ්‍යවලට. පණිවිඩ කාර්යයට වෙඩි කියලා වැඩක් නැහැ. මාධ්‍ය සමාජයට ඉදිරිපත් කරන්නේ යථාර්ථය. මේකට වගේ කිවි යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ක්‍රමවේදය පැහැදිලි කරන්නේ නැහැ. රනිල්ට බැරි වුණාට මහින්ද රාජපක්ෂ කියන දේ කරන්න පුළුවන් නායකයෙක්. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම තමන් හමුවීම සඳහා ඉල්ලීමක් කර නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ 16 කණ්ඩායම සමග අද දිනේ හමුවක් පැවැත්වෙන බවට පළව තිබූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු වශයෙන්.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයින් තමා හමු වී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් බවයි. කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කළ පරිදි ආණ්ඩුවේ නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම සමග හමුවක් අද නොපැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන්. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ එවන් හමුවක් සඳහා ඉල්ලීමක්ද මෙතෙක් ලැබී නොමැති බවයි. අප මේ සම්බන්ධයෙන් නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ 16 කණ්ඩායම රාජපක්ෂ මහතා අද හමු නොවුනත් එම කණ්ඩායමේ කිහිප දෙනෙකු හෙට ඔහු හමුවන බවයි. තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකතුමාගේ ගෙදරට ගෝඨාභය රාජපක්ෂ අපේ හිටපු ආරක්ෂක ලේකම්තුමා බදාදා හවස සුහද හමුවීමක් සඳහා පැමිණෙනවා. අපි 16 දෙනාගේ කොළඹ ඉන්න අය සියලු දෙනාම අපි තැනට යනවා. අපි හිටපු ආරක්ෂක ලේකම්තුමා බොහොම ප්‍රිය කරන චරිතයක්. අපේ වමේ ව්‍යාපාරයට සම්පතක්. ඒ නිසා අපි ඔහුව බොහොම කැමැත්තෙන් හම්බෙනවා. මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ අරමුණ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා සිදු කළ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පිළිතුරු දුන්නා. අපි 16 දෙනා කට්ටිය කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැටින් ඉන්න ගම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕනේ කියන කාරණේ. එතකොට ඔය එක එක ශාස්ත්‍රකාරයන්ගේ කීම් අහලා එක එක අගමැති සීන මවාගෙන ඉන්න හාල්පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කවුද කියලා. ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ කාරණේ කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති කාලයේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැමැති කරව ගැනීම තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය. මේ බදුල්ල පැත්තේ හිටපු ඇමතිවරේ දැන් කියනවා අපි මේ උත්සාහය දෙන්නේ මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා මේ හවුල් ආණ්ඩුවේ ඉඳලා ආපු උන්නැහැලගෙන් අගමැතිකම් අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අගමැති නෙවෙයි ව්‍යවස්ථාව වෙනස් කරන් ජනාධිපති වෙන්න. ඒකට ඒ ජනවරම දෙන්නේ මේ රටේ මිනිස්සු. එහෙම නැතුව මේ ඉඳුල් වෙච්ච එහෙම නැත්නම් එහාට මෙහාට එක එක වෙලාවට තමන්ගේ නායකයෝ මාරු කරන්න ඇට මහින්ද මහත්තයා අගමැතිකම් දෙන්න පුළුවන් කමකුත් නැහැ. මහින්ද මහත්තයා ඒ දෙන අගමැතිකම් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බීමතින් රියනතුරක් සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජමාත පාලිතරංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කෙසේ වෙතත් පාලිතරංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා අද අධිකරණ ඉදිරිපත් නොකෙරෙනු අතර ඔහුට ඇප ලබා දෙන ලෙස නීතිඥයින් කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. රාජමාත පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා අමාත්‍යංශයකට අයත් කැම්ප්‍රතයක් පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධ නඩුව අද පෙරවරුවේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණා. කෙසේ වෙතත් එහිදී සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළ අතර බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැන දුන්නේ සැකකාර යශෝද රංගේ බණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි. සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන 14 වෙනිදා කැඳවීමටත් එදිනට සැකකාර යශෝද රංගේ බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා. මේ අතර වෙනත් නඩුවක් සඳහා සහභාගී වීමට රාජමාත පාලිත රංගේ බණ්ඩාර මහතා අද හලාවත අධිකරණ භූමියට පැමිණ සිටියා. අපේ කිසිම ගැටුමක් නැහැ. මාධ්‍ය ජවනිකා හදන මාධ්‍ය තියෙන හිරු එකේ ජවනිකා වාර්තාමය චිත්‍රපටයක් හැදුවා හිරු එක. මගේ නම තියෙනවා නම් මේ හිරු එකෙන් දායිනේ හිරු එකට හල බලන්න. කිසිම කෙනෙකුට මම චෝදනා කරේ නැහැ. ඔබට වැරදිද? මේ අතර රංගේ බණ්ඩාර රාජමාත්‍යවරයාගේ පුත්‍රයා සිදු කළ අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද අදහස් පළ කළා. රාජ්‍ය අමතිවරයාගේ පුතා නෙවෙයි දැන් වැරද්ද කරලා තින්නේ හිරු නාලිකාව කියලා තමයි දැන් පෙන්වන්නේ. ඒ කියන්නේ පුතා යනකොට මේ ගයක් පාරෙන් තියලා එක පාරටම විස්කි බෝතලේ වතුර බෝතලේ වෙනවා. කාර් එක ඇතුළට කඩු සහ පොළු වෙනවා. ඔය කියන රාජ්‍ය අමතිවරු මාධ්‍ය නිදහස ගැන මහා ලොකුවට කතා කරපු අය අද මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ගේ දරුවව වැරද්ද නම් වැරදි කියලා කොන්ද කෙලින් තියන් කියන්න බැරි වීම. ඒටි ඉස්සෙල්ල වෙච්ච දේවල් මන් දැක එක පවුලක් ඉන්නෝ කකුල් කඩාගෙන බඩදරු අම්මා කෙනෙක්. ඒ පවුලට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔය රාජ්‍ය අමතිතුරුන්ගේ දරුවංග මේ විදිහට හැදුවා මොකද්ද මේ රටට අත්තර ඉරණම? තමුන්නාංශේ ඔය දරුවට අවවාද නොකිරීම තුල ඊළඟ දවස් හප්පන්නේ හොම නෙවෙයි. මොන ඇමතිකම් තිබුණත් දරුවෙක්ගේ වරද නම් වරද වරදයි කියලා කියයි. මාධ්‍ය ආයතනවල ඉස්සුදිවන්ත වෙන්න වරද්ද පෙන්වලා දුන්නට සමාව ගන්න කියලා අපි ඉල්ලනවා.
මේ පසුගිය 6 වෙනිදා පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා බීමතින් සිදු කළ අනතුරින් හානි වූ නිවස අද දිස් වූ ආකාරයයි. අමාත්‍යතුමා මේ ස්ථානයට ආවෙත් නැහැ. දුරකථනය මෙහෙව සම්බන්ධ වීමක් සිද්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ හදලා දෙන්නම් කියලා තමයි කියන්නේ. මේ අතර බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාව රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ජලය පෙරවූ විදෙස් මත්පැන් බෝතලයක් රැගෙන විත් තිබුණා. එෙහිදී සභාපතිවරයා විසින් එය සිය බාරයටගෙන සභාවෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. සිවිල් ආරක්ෂක බලකායේ අනදින නිලධාරී ලුතිනන්ට් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට හිටපු LTTE සාමාජිකයින් දැක්වූ ගෞරවය ඇතැම් දෙමළ නායකයින්ට එල්ල කළ කණේ පහරක් බව විශ්‍රාමිකරිය අද්මිරාල් සරත් වීරසේකර මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී ද අදහස් පළ වුණා. කිලිනොච්චේ ප්‍රදේශයේ හිටපු සිවිල් ආරක්ෂක බලකායේ අනදින නිලධාරී රත්නප්‍රිය බන්දු මහතා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත ස්ථානමාරු ලැබ පිටව යන අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව ඔහුට ආචාර්ය පුදකලේ කඳුළු පිරිදෙනතින් කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උතුරු පළාත් සභාවේ දෙමළ සංධාන මන්ත්‍රී ශිවාජිලිංග මහතා ඊට විරෝධය පළ කළා. මෙම අවස්ථාවේදී අපේ ගම්වල ජනතාවගේ හැසිරීම ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වුණත් හිටපු කොටි සමාජිකයන් මෙහෙම කරපු එක වැරදි. දෙමළ ඊළම ඉල්ලලා මියගිය LTTE සමාජිකයන්ට කරපු ද්‍රෝහිකමක්. අදාළ කර්නල්වරයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට එසේ සැලකීම නිසා තවදුරටත් උතුරේ යුද හමුදාව රැඳී සිටිය යුතුයි කියන මතය මිනිසුන්ගේ ඔළුවලට යනවා. මේ සම්බන්ධයෙන් අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද අදහස් පළ වුණා. ජාතිවාදීෙක් ලෙසට නඩු පවරනවා නම් ශිවාජිලිංගම් ලව ඇයි අත්තරඟුර ගන්නේ නැත්තේ? ගේශරන් වල ලව අත්තරඟුර ගන්නේ නැත්තේ? මේව නේද ජාතිවාදය? කුජීත පොලිස්පති පූජිත අනේ නීතිය නවනවා නළලේ වැලි ගෑවෙන්න. හැබැයි මේ ජාතිවාදීන් අත්තරඟුර ගන්නේ නැහැ. මේ කියන කර්නල් රත්නප්‍රිය බන්දු ඇයි විශ්වමඩු වලින් අඹේපුස්සට එන්නේ සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ? පුවත්පත් වාර්තා කරේ සේවා කාලය එතන මේ කද සේවාස්ථානයේ මාරු වෙලා ගියා. ඇත්ත කතාව ඒක නෙවෙයි. හරියටම තව මාසයක් ඇතුළත ඔහු විශ්‍රාම ගන්නවා. ඔහු විශ්‍රාම ගන්නයි මේ අඹේපුස්සට එන්නේ. ඇයියේ? ලුතිනන් කර්නල් නිලයේ සිටිය හැකි උපරිම කාලය ඔහුගේ ගත වෙලා නිසා ඔහුට උදාහමුදා මූලස්ථානයෙන් කියනවා දැන් අනිවාර්ය විශ්‍රාම ගන්නවා. අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා ඔහුට සේවා දිගුවක් ලබා දීලා නැවතවතාවක් උතුරේ සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානියා විදියට මේ අරගෙන ගිය සංහිඳියා කටයුතු ඉස්සරහට අරගෙන යන්න දෙන්න. ඒ වගේම ඔහුට දෙන්න පුළුවන් තෑග්ගක් විදියට ඔහු කර්ණ නිලයට උසස් කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විග්නේශ්වරන්ටයි සිවාජිලිංගම්ටයි ගහපු කණේ පහරක් හැටියට තමයි ඒක දකින්නේ. දෙමළ ජනතාව ඉතාම පැහැදිලිව කියා දුන්නා කොහොමද හමුදා නිලධාරීන් ඔවුන්ගේ ජන ජීවිතයට උදව් කරන්න කියන එක ගැන. අද විග්නේශ්වරන් කිඹුල් කඳුළු හෙලනවා දෙමළ ජනතාව වෙනුවෙන් අවතන් වෙලා ඉන්න දෙමළ ජනතාව නැවත පදිංචි කරනකොට ඔය විග්නේශ් ඇවිල්ලා එක යෝගට් කෝප්පයක්වත් දෙමළ දරුවෙක්ට දුන්නේ නැහැ. අපේ සොල්දාදුව ගෙවල් 8000ක් පමණ අසරණ දෙමළ ජනතාවට හදනකොට එක උළු කැටයක්වත් දෙන්න ඔය විග්නේශ්වරන් හෝ සිවාජිලිංගම් හෝ ඉදිරිපත්ුවේ නැහැ. 2002 ඒ සාමගිවිසුම වේලාවේදී LTTE ත්‍රස්තවාදීන් ළමයින්ව බලහත්කාරයෙන් තමගේ සංවිධානයට බඳවා ගන්නකොට විග්නේශ්වරන් හිටියේ කොළඹ රෝයල් කෝලෙජ් එකේ ඉගෙනගෙන අවුරුදු 65ක් සිංහලෝත්සවක ජීවත් වෙලා කොළඹ උතුරට ගිහලා කියනවා සිංහලයාට උතුරේ ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා. සිවාජිලිංගම් වගේ අයව කණෙන් ඇදලිල දාන්න නැතු ඔවුන්ට නිවට වෙලා ඉන්නවා නම් මේ පාලකයෝ ඔවුන් අපේ මේ ජාතිය අභිමානයේ සම්පූර්ණයෙන් පාවා දීමක්. ආසන පැනවීමේ ගැටලුවක් මුල් කරගනිමින් ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. එහිදී එම සභාවේ විපක්ෂ නායකවරයා එල්ල කළ බෝතල් ප්‍රහාරයකින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා තුවාල ලැබුවා. ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරුද්ධතාවක් අද පෙරවරුවේ පැවැත්වුණු අතර එය සංවිධානය කර තිබුණේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ධර්මසිරි අගලවත්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්. ඔවුන් චෝදනා කළේ සංවර්ධන කටයුතු සඳහා සභාවට ලැබෙන මුදල් ප්‍රතිපාදන සභාපතිවරයා ඔවුන්ට ලබා නොදෙන බවයි. අනතුරුව උඩපළාත ප්‍රාදේශීය සභාව අද පෙරවරුවේ රැස්වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කළා. ඒ තමන්ට හිමි ආසන ඉවත්කොට වෙනත් ආසන පනවා තිබූ බව පවසමින් මම
වැරදි විදිහට ඇදෙන්න එපා. ගැටුම අතරතුර විපක්ෂ නායකයා එල්ල කළ බෝතල් ප්‍රහාරයක් සභාපතිවරයාගේ ඇසේ ගැටුනේ මේ ආකාරයෙන්. පසුව සභාවට පොලිසිය කැඳවීමට සභාපතිවරයාට සිදු වුණා. දැන් රටවටා හිරෝ. උතුරේ මියගිය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයිකල් ප්‍රදේශයේදී පසුගියදා පැවති සැමරුම් උත්සවය වෙනුවෙන් උතුරු පළාත් සභාව තමන්ගෙන් මුදල් ලබා ගත්තද එය ඒ වෙනුවෙන් වැය නොකළ බවට චෝදනා කරමින් පළාත් සභා විපක්ෂ නායක එස් තවරාසා මහතා එම මුදල අපසු ඉල්ලා සිටි මෙහෙතුවෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් එම මුදල ජනතාවගෙන් එකතු කර ඔහුගේ නිවසේ ගේට්ටුවේ රැඳවූයේ බෙලෙසින්. කෙසේ වෙතත් තවරාසා මහතා ප්‍රකාශ කළේ ජනතාවගෙන් එකතු කළ මුදල් තමාට අවශ්‍ය නොවන බවයි. ගොමරංකඩවල ප්‍රදේශයේ වෙඩිවැදුණු වඩාලියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් උත්සාහ කළ අතර එෙහිදී අලියා වනජීවී නිලධාරීන් පහර දීමට උත්සාහ කළේ මෙලෙසින්. මෙතර අරලගංවිල වීරවිල ප්‍රදේශයෙන් ඉසදියලට වැටී සිටි වනාලියෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. බෞද්ධ දර්ශන විශ්වවිද්‍යාල විශ්වමාලාවෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය කොළඹ පුරහල සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විරෝධතා පාගමනක නිරත වූ අතර එහිදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ සමගින් දැනට අපි සමුගන්නවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93.5 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අවම රාත්‍රී 9:55. අයිබෝවන්.